31 minutes. Garu mulasanunda mantri tumani me avasthavedi api vivadayata bhajane karala thiyenne garu kathanayaka mahindara yapa abiyodin mathumanta erhi viswasbanga yojana pilibandawa tamai api vivada karamin sitin meya garu mantri tumalla 45 denekge assana sahithawa idiripat karala thibenawa mehi pradhana kotas dekak mama dakina palaweni kotas tamai Pasugeda me parliament with some other online panate, Sansodana, Sesta dikarne, Magapeni Manua, it took a lane a hike in a mulika carne. The me some banding, me Vissaswangojana, Palin Pitu, Ian, Ian, Sai through Che the Sialama, again Sandahan Kalatino, the Venipitu. The Pilibandava, Garu Adukar Namatuma, ye, is Siluma Vagantin Pilibandavat. ඒ නෛතික தத்துவයේ පිළිබඳවත් පැහැදිලි කළා නිසා මම ඒ ගැන අද මගේ කතාවෙදී අවධානය යොමු කරන්න ඉන්නේ. ඊළඟට දෙවෙනි කොටස එන්නේ 2024 පෙබරවාරි 26 වෙනි දින පැවති ව්‍යවස්ථාදායක ස්වභාව ගැනීම සඳහන් කළා පොලිස්පති ධූරයේ සඳහා කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් තීන කාරණේ තමයි දෙවෙනි ප්‍රධාන කාරණය. ඊට අනුශාංගිකව මෙන්න මේ කරුණු මේ හේතුන් නිසා ආන්ක ව්‍යවස්ථාව ස්වභාව සහ Uttarita ayatana pilibanda mahajana viswasaya kadawana lesa meka hondara man kiyawana nawatha watawak parlimenthuwa saha ankuma vivastha sabhawa yana uttarita ayatana wala mahajana viswasaya kadawana lesa kiyana karunuth ekka thamai me tika enne habai meke kohekawat waligama pradeshiya sangwardhana kamtuwe sabhapati lesa katitu kirima meke kohewat kiyala ne ewa anushangi karma eka me sabhavedi ona mantriyuruta kiyanna puluwa ප්‍රධාන වශයෙන් මේ කරුණු දෙකටයි අවධානය යොමු කළේ මගේ දෙවෙනි කාරණේ පිළිබඳව තමයි මගේ අවධානය යොමු කළා මගේ කතාව පවත්වන්නේ ඊට කලින් මම කියන්න ඕනේ අපේ පාර්ලිමේන්තුවේ මේ එන්නේ පස්වෙනි වතාවට තමයි කථානායකවරයෙකුට විරුද්ධව ගෙන්න විශ්වාසභංග යෝජනාව පළවෙනි එක ගෙනාවේ 1963 නොවැම්බර් 22 වෙනිදා කථානායක එවකට හිටපු ආර්.එස්. පැල්පොල්ල මැතිතුමාට විරුද්ධව ඊළඟට 1980 දෙසැම්බර් 23 ගෙනාවා එදා හිටපු කථානායකතුමාට විරුද්ධව ඊළඟට 1991 10 වෙනිදා ඔක්තෝබර් 10 වෙනිදා ගෙනාවා එදා හිටපු කථානායකතුමාට විරුද්ධව එම්.එච්. මොහොමඩ් මැතිතුමාට විරුද්ධව අපහම නැවතවතාවක් 1992 ජූනි මාසේ 9 වෙනිදා එදා හිටපු කථානායක මොහොමඩ් මැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනාව මේ ගෙනල්ල තින්නේ පස්වෙනි එක මම මේ ගැන වැඩිදුර කරුණු කියන්නේ නැහැ මේ විශ්වාසභංග යෝජනා ඉතිහාසය පිළිබඳවයි මම ඒක ආකාරයෙන් කරුණු දැක්වේ එතම ඉක්මනින්ම එනවා මේ සඳහන් මම දක්වපු දෙවෙනි කාරණේ සම්බන්ධයෙන් දැන් මේ දෙවෙනි කාරණේ ගැටක සම්බන්ධ වෙලා තින්නේ අපේ ආන්ක ව්‍යවස්ථාවේ අවසාන වශයෙන් ගෙනාවු 21 වෙනි සංශෝධනයේ තිබෙන කරුණුත් එක්ක දැන් ආන්ක ව්‍යවස්ථාවේ හත ආයන්න පරිච්ඡේදයේ ආන්කෝ ව්‍යවස්ථා සභාව ගැන කියනවා ආන්ක ව්‍යවස්ථා සභාවේ සංයුතිය 41 වගන්තියෙන් කියනවා ගරු අග්‍රාමාත්‍යතුමා ගරු කථානායකතුමා ගරු විපක්ෂ නායකතුමා ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබිය යුතු മന്ത്രിවරයෙක් 4යි ඊට පස්සේ ඊයන්නේ සඳහන් කරනවා තව മന്ത്രിවරයෙක් පත් කරන ආකාරය ආණ්ඩුව නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරය එකතාවය මත නාමජන කරන එකෙක් දෙක විරුද්ධ පක්ෂ නායකතුමා සහ දේශපා ආයතන දේශපක්ෂෝ ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතරය එකඟතාවය මත එක් മന്ത്രിවරයෙක් 3 අග්‍රාමාත්‍යවරයාගේ සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ එකඟතාවය මත කථානායකවරු විසින් නාමජන කරනු ලැබු තැනැත්තන් 3 දෙනෙක් මෙන්න මේ විදිහට තමයි නම දෙනා ව්‍යවස්ථාදායක ස්වභාව 21 වෙනි සංශෝධනයෙන් පස්සේ ස්ථාපනය වෙන්නේ දැන් මෙතෙන්දි මතුවෙන ප්‍රශ්නේ තමයි මේ ව්‍යවස්ථාදායක ස්වභාවෙදි මේ මේ විශ්වාසභංග යෝජනාවේ කියවෙන්නේ කතා පොලිස්පතිවරයා යහපත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ 41E 41 යන්න 5 දැන් අපි ඒ දෙක අරගෙන බලමු 41 වගන්තියේ යන්නෙන් කියවෙන්නේ ඔය සංයුතේ නාකාරය 41 යන්නේ 5 කියන්නේ මේ ව්‍යවස්ථාවේ පළවන අනු ව්‍යවස්ථාවේ යන්න ඡේදය යටතේ පත්කුණු ලබන්නා වූද පාර්ලිමේන්තු මන්ත්‍රීයන් නොවන්නා වූද තැනැත්තන් විශිෂ්ටත්වෙන් නා අවංකභාවයෙන් යුත් පොදු හෝ වෘත්තීය නිව ජීවිතයේදී කීර්තියටපත් කිසුම් දේශපාලන පක්ෂයක සමාජිකයන් නොවන තැනැත්තම නීතු අතර ඔවුන් නම් කර ලැබීම පාර්ලිමේන්තුවෙන් අනුමත කර ලැබිය යුත්තේ
Hatlis sekai iyan ke iyan ne pahaok. Dan mama dan ne kuhamad me viswas vangge janot de me vagantiya galapan ne gina karne. Palaveniyam. Ilangata api gamu tava pahe vaganti kohada thiyenne kiyala. Oya iyan ne paha man kiyuwe. Ilangata balam. 8 thiyeno. 9 thiyeno. 10 11 thiyeno. Aapahuwa 41 aayanne thiyeno paha vaganti. Api eka balamu iyannak ne. 41 aapaha. මේ ව්‍යවස්ථාවේ පළවෙනි අනුව්‍යවස්ථාවේ යටතේ පත්කම් ලබන ජම්තනත්තකෝ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසෝ මෙන්න මේ ආදි වශයෙන් කියලා පූර්ව අනුමැතිය ඇති පමණක් ජනාධිපතිතුමා ඉවත් කරනු ලැබිය යුත්තේ ඊළඟට අපි ගමු ඔය පරිච්ඡේදයේ තව කොහේ හරි පහ එකක් තියෙනවද කියලා හරි 41 ඈන්න ගමු ඈන්නේ පහ කියලා එකක් නැහැ හරි ඉතින් දැන් ගරු විපක්ෂ සංවිධායකතුමා මේ ගැන අවධානය යොමු කරන්න දැන් මට තියෙන ප්‍රශ්නේ මේකට මම පිළිතුරු දෙන්න අනුව්‍යවස්ථාවත් එක්ක බැලුවාම ඔබතුමන්ලාගේ විශ්වාස භංග යෝජනාවේ දෙවෙනි ඡේදේනවා අර දෙවෙනි චෝදනාව සම්බන්ධයෙන් කෙසේ වුවද අනුව්‍යවස්ථාවේ 41 යන්න හරි ව්‍යවස්ථාව අනු අනුව්‍යවස්ථා සභා රැස්වීමකදී ඡන්දය දෙමින් වැලකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිනිබන්ධන සංසහන නොමැති බැවි 41 යන්න කොහොමද රෙලවන්ට් නැහැ ඒකට ඡන්දය දෙමින් කොහෙද කියන ආකාරයට මං කියවන්න 41 යන්නේ කියන්නේ පහත සඳහන් පරිදි නාම යෝජනා කරනු ලැබ ජනාධිපති රොසින් පත් කරනු ලැබිය යුතු තැනැත්තන් 5 දෙනෙක්. 5 දෙනා පත් කරන ආකාරය තමයි යන්නේ කියන්නේ. 1 2 3. ඉතින් පත් කරන ආකාරය තියෙන එකේ ඒ වගන්තියේ ව්‍යවස්ථාවේ කොහොමද ඩ්‍රාෆ්ට් වෙන්න බෑ? කොහොමද තියෙන්න බෑ? ඡන්ද දෙන ආකාරය සම්බන්ධයෙන්. ඊළඟට ගමු ඔබතුමන්ලාගේ විශ්වාස වංග යෝජනාවේ ඊළඟ කොටස 41 කියන්නේ එහෙමයි. වැලකීම සිදුනේ ප්‍රතිපාදන සසන්න මෙති බැවින් නීති ඉදිරියේ ඡන්දය දෙමින් වැලකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් හා ආන්ක්‍රියස්සේ 41 යන්න පහ ව්‍යවස්ථාවන් උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සමසම ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා විසින් මාගේ තීරක ඡන්දයට පක්ෂව ලබා දෙන බව කාරණිකව දන්වමි. දැන් ඊළඟට 41 යන්නේ තියෙන සංයුතිය ගැන යන්නේ පහ ගමුකෝ පහමං ගලින් කෝ විදිහට පහේ කියන්නේ මේ ව්‍යවස්ථා එක අනු ව්‍යවස්ථාවේ යන්න ඡේදය යටතේ පත්කම් ලබන්නා උද මේ ආදි වශයෙන් කියලා අනුමත කරලා ලැබිය යුත්තේ ඉතින් මේ දෙකම ගරු කතා ගරු මුලසුන් සභාපතිතුමනි දැන් මේක රිලෙවන්ට් නැහනේ ඔබතුමන්ලාගේ මේ විශ්වාස වංග යෝජනාවේ යෝජනාම දෝෂ සහගත යෝජනාවක් අපි විවාද කරන්නේ කොහොමද පුළුවන් නම් උත්තර දෙන්න අද දවස් තුලදී නැත්නම් 60 දවස් තුලදී නෑ මහාචාර්ය ජීඑල් පිරිස් මහත්මයාගේ නීති උපදෙස් දෙන්නේ ආ අහන්නකෝ එතුමාගේ මට කියන්න what is the relevance between your motion and the particular section mentioned in that particular chapter මම දන්නවා ෂුවර් එකට ඔබතුමා නෙමෙයි මේක ඩ්‍රාෆ්ට් කරන්නේ නැත්තේ විපක්ෂ සංවිධායකතුමා නෙමෙයි එතුමා ජේෂ්ඨ නීතිඥයෙ ඈ මේක කසකාරය හැටියට හිටියේ ජීඑල් පීරිස් මහත්මයා. එතුමාගෙන් ඉතින් ඔබතුමා දන්නවනේ. එතුමා මහාචාර්ය වුණා නම් නීත්‍ය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාව එකවත් නඩුවකට පෙනී ඉන්න බෑ. පෙනී ඉඳලත් නැහැ. පෙනී ඉන්න බෑනේ. නීතිඥ විභාගේ සමත් වෙලා නැහැ. ඒක වෘත්ති විභාගේ. ආ දැන් එතුමා බලන්නකෝ. දැන් එතුමා 94 චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට ආවා. ආනුක ව්‍යවස්ථා ඇමති 2006 හැදුවා ව්‍යවස්ථා කැටුම්පත මේ සභාවේදී පිච්චුවා ඒක එතනින් ඒක ඉවරයි හරි ඊළඟට මොකද උනේ එතුමා 2006 තරංගලා කොළඹ දිස්ත්‍රික්කේ තේරුණා එතුමා චන්ද්‍රිකා ආණ්ඩුවේ හිටියා 2001 ඔය පැත්තට ගියා ඔබතුමා ඒ ගැන දන්නව මම කියන්නේ නැහැ හරි ඊට පස්සේ 2001 එතුමා එක්සත් ජාතික පක්ෂේ ජාතික ලයිස්තුවෙන් ආවා ඇවිල්ලා 2004 වෙනකන් ඇන්ටන් බාලසිංහම එක්ක සාකච්ඡා තුනක් තිබ්බා ඔස්ලෝ වලයි බැංකොක් වලයි ටෝකියෝ වලයි අන්න ඒ තුනටම සහභාගී වුණා ඊට පස්සේ 2004 එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ආවා ජාතික ලයිස්තුවේ ආයි ඇවිල්ලා ඊට පස්සේ මොකද උනේ විපක්ෂි ඉඳලා 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාම එතුමා මේ පැත්තට ආවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ටිකක් අර අතමා හිතන්නේ ටිකක් අමාරුලා තියෙන අත ශක්තිමත් කරන්න. එහෙම ආවනේ. ඒ කණ්ඩායමේ ආවා.
ඇවිල්ලා ඇමතිවරයා වුණා විදේශ ඇමති. හරි. ඊට පස්සේ මොකද වුනේ? 2013 14 UNHCR එකේ ඡන්ද දෙකක් අපි පරාදයි. කවුද විදේශ ඇමති? එතුමා. ඊට කලින් එතුමා චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමති. 2002 මතකද? 2006 වර්ෂයේ. 2000 වර්ෂයේ ආයවැය ඉදිරිපත් කළා. රින ආර්ථිකේ. රින. මේ බංකොලොත් වෙලා නෙමෙයි රින. දැන් කවුද වග කියන්න ඕනේ? හරි. දැන් ඊළඟට 2015 ජාතික ලැයිස්තුවෙන් එන්න බැරි වුණා. දැම්මේ නැහැ නේ මෛත්‍රීපාල සිරිසිරි ජනාධිපතිතුමා හිටියේ. දාන්න එපයි කිව්වා දැම්මේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? පොහොට්ටුවේ. මෙතන නැහැ කවුරුත් මන්ත්‍රීතුමාලා පොහොට්ටුවේ. පොහොට්ටුවේ සභාපති වුණා. හරි. දැන් එතුමා කොහෙද ඉන්නේ? දැන් එතුමා ওই පැත්තේ. දැන් එතුමා ওই පැත්තේ. දැන් එතුමද දන්නේ නැහැ මේක ඩ්‍රාෆ්ට් කළේ. මොකද එතුමා තමයි ස්ථිර කළා මේක. ඒක කරගෙන ගියේ. ලක්ෂ්මන් කියලා තමයි. ELP රිස්ම ගරු එමෙතුබා ගැන විශ්වාස භංගයේ භංගයක් නෙවෙයි. ELP ගරු එමෙතුබා ගැන විශ්වාස භංගයක් නෙවෙයි මේක. මේක කතා නැහැ එතුමා ගැන. හොඳයි. මේ ආකාරයට ඔබතුමා කිව්ව ආකාරයට මේ වැරදිලා පතානකතුමාට ඩ්‍රාෆ්ට් කරලා දීලා තින්නේ එතුමා. මම දැක්නේ මේ විපක්ෂ සංවිධායකතුමා කියන්නේ ELP රිස්මත්වට විරුද්ධ සභාංගයක් නෙවෙයිලු. මං කොහේ එක මං දන්නවා. ඒක මං දන්නවා. ගරු අනුරසානක මැතිතුමාත් බලන්න මේ විශ්වාස මංගේ හොඳට ඔබතුමා ලස්සන් කළා නේද? මේකේ සම්පූර්ණයෙන්ම මේක කන්ට්‍රඩික්ටරි මේ යෝජනාවයි මේ 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 මේක තියෙන කන්ටෙන්ට් එකයි. අනුක ව්‍යවස්ථාවේ මේ වගන්ති එකකටව රෙලවන්ට් නැහැ. දැන් රෙලවන්ට් නැති එකක් අපි විවාද ගන්න. ඡන්දයක් ඉල්ලන. මම කිව්වේ මේක ඔබතුමා නෙවෙයි නම් මේක මේ ඩ්‍රාෆ්ට් කළේ එතුමා තමයි ඩ්‍රාෆ්ට් කරන්නේ නැත්තේ. මොකද එතුමා තමයි කසකාරය හැටියට මේක ගියේ. ඉතින් මම ඊට වඩා එගෙන කියන්න යන්නේ නැහැ. ඊට පහුගිය දවස්වල තව හොඳ කාරණා ටිකක් මාධ්‍යෙන් වාර්තා කළා. ඒ තමයි සැප්තැම්බර්ල කෙනෙක් කර කිව්වා. හරිද? ඒක බොහොම ඉන්ට්‍රෙස්ටිං. ඔව් ඔව්. ඒක ඔබතුමන්ලට වැදගත්. මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමනි සැප්තැම්බර්ල කෙනෙක් කියන පද්ම උදේශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා. නෑ නෑ මම කියන්නේ මේ පත්‍රයේ තිවිච්ච ඒවා. All these facts. මම මේ සත්‍ය නොවන කරුණු එකක්වත් කියන්නේ. පත්‍රයේ තිබිච්ච එක ගැන මම කියන්නේ. සත්තම්බිරාල මොකද්ද කරන්න කියන එක YouTube එක බලන්න. අන්න බොහොම ලස්සනට YouTube එකේ එක කියලා තිනවා. එතුමා මේ පාර්ලිමේන්තුවේ කියලා තිබ්බා. ආ එතුමා කියනවා ඒකේ වර්ග දෙකක් තිනවලු. ඇල් වතුරු සහ උණු වතුරු කියලා. ඒක YouTube එකෙන් බලා ගන්න. ඊළඟට මේ ඔබතුමන්ට වැදගත්. සුජීව සිංහ මැතිතුමා. එතුමා හිටපු පාර්ලිමේන්තුවේ කියනවා අපි රාජපක්ෂ පාලන කාලයේදී සැප්තැම්බර් අල්ලා විශාල ප්‍රමාණයක් දැක්කා. හරියටම හරි. එතුමා කියන එක හරියටම හරි. එතුමා ඇත්ත කියලා තියෙනවා. ඒ සම්බන්ධව අපිට වෙනම කතා කරන්න විවාදයක් අවශ්‍යයි. එතුමා විවාදයකුත් ඉල්ලන. ඔබතුමා දැන් අන්නේ කිල්ලන්න. මේ විශ්වාස භංග යෝජනාවෙන් පස්සේ ඔය සැප්තැම්බර් අල්ලා කියන වචන ගැන විවාදයක් ඉල්ලන්නකෝ. හරි. එතකොට හරියට ඔය කරුණ ටික එළියට එනවා. සැප්තැම්බර්ලා කොහෙද හිටියේ? සමහරට මැදමුල්ල පැත්තේ හිටියයි කියලාත් කියන්න පුළුවන් කාලාන්තරය තිස්සේ ඉලෙක්ෂන් කාලේ. එහෙම තමයි හිටියේ. මැතිවරණ කාලේ ඒ ජාතිය අය එහෙම තමයි හිටියේ. ඔය හිටියේ ELP සමතුම හැවුණ එක හොඳට කියයි. ඈ? ළඟ ඉන්නෝනේ නේ? ඔව්. ඒ ළඟම හිටපු අය තමයි දැන් ඔබතුමා ළඟ වඩු වෙලා ඉන්නේ. වැරදිලා ඔතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම මතකලේ මෙතනයි. මෙන්න මේ විශ්වාස භංග යෝජනාවේ මේ කන්ටෙන්ට් එකම දෙවෙනි කාරණය ව්‍යවස්ථාවේ තියෙන වගන්තිත් එක ගැලපෙන්නේ නැහැ. එතකොට ව්‍යවස්ථාවත් එක්ක නොගැලපෙන විවාදයක් තමයි මේ කරන්නයි කියලා කියන්නේ අපිට. මම ඒ ප්‍රිලිමිනරි ඔබ්ජෙක්ෂන් එක මූලික විරෝධතාවය අපි සුපුරුදු හැටියට උසාවි දෙන්නා වගේ මූලික විරෝධතාවය ඔබතුමන්ලාගේ හමුවේ ඉදිරිපත් කරමින් දැම්මම එනවා මේ මේකේ ඔබතුමන්ලා කියන කාරණය ගැන. ඇත්තරම දැන් ඒක ගැලපෙන්නේ නැති නිසා හරයක් නැහැ. නමුත් ආණුක ව්‍යවස්ථාදායක සභාවේදී දවකරන විතරක් නෙවෙයිනේ. දැන් ඒකේ කියනවා
ඡන්දේ නොදී සිටීම විපක්ෂ වුණ හැටට සැලකලාද? හරි. දැන් මම දැක්ක ඊයක ගරු මන්ත්‍රීතුමා තුමේ කියනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එහෙනම් ඒ ඇබ්සෙන්ට් තියෙන කියලා. ඒ වරප්‍රසාදය. මෙතන කොළපාට වොත්තම තින්නේ පක්ෂව. මෙතන නිල්පාට වොත්තම තින්නේ රතුපාට වොත්තම තින්නේ විරුද්ධව. මෙතන කහපාට එකකුත් තියෙනවා. කහපාට එක නොතිබ්බනම් ඕක කියන්න තිබ්බා. කහපාට එක තින්නේ ඇබ්සෙන්ට් කරා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදය ඔතන නේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ සමාජිකින්. මේක හරියට උසාවිය වගේ. උසාවියේ 3 ජජස් බෙන්චස් තියෙනවා. හරි. ආ 3 ජජස් බෙන්ච් එකකින් ජජස් තුන් දෙනෙක් තීන්දුව දෙනකොට දෙන්නෙක් එකට දෙනවා. ඕනනම් තුන් දෙනාම එකට දෙනවා. දෙන්නෙක් පක්ෂයි කියනකොට එක්කෙනෙක් විරුද්ධ වෙනවා. ඒ එක්කෙනා කියන්නේ මම ඇබ්සෙන්ට් කරනවායි කියලා. එයාගේ විරුද්ධ මතය මොකද්ද කියන එකට එයා වෙනම ලියන්නත් ඕනේ. අන්නේ කාර්යභාරය තමයි උතන තියෙන්නේ. Why not? Can you tell me? Can you one instance? ලක්ෂ්මන් කියනතුම පාර්ලිමේන්තුව උත්තරීතරයි. උසාවියේ පාර්ලිමේන්තුව සභ කරන්න බෑ. පාර්ලිමේන්තුව උත්තරීතරයි. ශ්‍රේෂ්ඨාධිකරණ නිච්චකාරවරේ කයි කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙකුට ඡන්ද දීමේ වැලකී ඉන්න පුළුවන්. ඒකනේ කහපාට බොත්තමක් තියෙන. හරියට බොත්තම නෙවෙයි. ඡන්ද දීමේ වැලකී ඉන්න පුළුවන්. ඒතර ව්‍යවස්ථාදායක ස්වභාව කියන්නේ පාර්ලිමේන්තුවේ කොටසක්. කතාදායක සම්පූර්ණ වැරදි. ප්ලීස් ප්ලීස්. කතාදායක සභාපති අගමැතිතුමා ඉන්නවා විපක්ෂ නායකතුමා ඉන්නවා. එතකොට පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද ප්ලීස් let me speak with you. පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද ව්‍යවස්ථාදායක සභාවටත් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇබ්ස්ටේන් කරන්න අයිති තියෙනවා නම් ව්‍යවස්ථාදායක සභාවෙත් ඇබ්ස්ටේන් කරන්න පුළුවන්. එච්චරයි. Thank you. අර ගරු ඔව් ලංසමෙන්තුමා තනායකතුමා තමයි ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිතුමා. එතුමා තමයි තීන්දුව දීලා තියෙන්නේ. ඒ කියන්නේ පක්ෂ වෙන්න ඕනේ කොයි විපක්ෂ වෙන්න ඕනේ කොයි කිරියල් ඇමතුමා කියන එක නෙමෙයි කතානායකතුමා පිළි අරගෙන තියෙන්නේ. ඒකවත් තේරෙන්නේ නැහැ නෙමෙතුමට. ගරු මුලසුනුණ්ඩ මන්ත්‍රීතුමනි මම මේක ඊටාම පැහැදිලිව මම පැහැදිලි කරගෙන ආවේ. මම එහෙමනම් බේසික් ආගියුමන්ට් එකක් තියෙනවා ගරු කිගල් ඇමතුමා. දැන් ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ ඔබතුමා කිව්වේ ව්‍යවස්ථාදායක කොටසක් කියලා ව්‍යවස්ථාදායක සභාව නැහැ. එහෙනම් මොකටද හතා යන්න වගන්තිය දාලා තින්නේ විධායකයේ යටතේ අන්තිම ව්‍යවස්ථා සභාව මේ 17 වෙනි සංශෝධන ඉඳලා දිගටම මේ විකාශනය උනේ විධායක බලතල අඩු කරන්න විධායක බලතල අඩු කිරීමේදී ඒ විධායක බලතල අඩු කිරීමේ ක්‍රමවේදයක් හැට තමයි 17 18 19 20 21 වෙන කම්මාවේ සංශෝධන ටික වෙනස් වෙවි එතකොට 21 වෙනි සංශෝධනයේ මේ ව්‍යවස්ථාදායක සභාව කියලා කියන ඔබතුමා බලන්න මීට කලින් තිබිච්ච එක විශේෂකට කලින් එන 28 තිබුණේ මොකද්ද? විධායකයට තිබුණේ. ඒ නිසා ආනුක ව්‍යවස්ථාදායක සභාව කියන්නේ විධායකයේ කොටසක් මිසක් ව්‍යවස්ථාදායකයේ කොටසක් නෙවෙයි. That's wrong. එහෙමනම් මේ කාරණේ සම්බන්ධයෙන් abstain වෙන කතාවක් ඔතන නැහැ. එහෙනම් specifically මේ ව්‍යවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඡන්දේ දීමේදී මෙහෙමයි වෙන්නේ කියලා. ඒක කොහෙවත් නැහැ. එහෙම නැත්තම් ඔය ව්‍යවස්ථාදායක සභාවම තමන්ගේ රූල්ස් ටික හදද්දි පිටු 50ක් හදලා ඒක පිටු 4කට අඩු වුණානේ. හරි ඒකේ ඉන්න අය ඒකවත් දන්නේ. එතකොට ඒකවත් තියෙන්න ඕනේ ඡන්දෙ දෙන්නේ මෙහෙමයි කියලා නෑ. ඒ නිසා සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ඡන්දේ නොදී සිටීම තමයි අර්ථ නිරූපණය කරගෙන තින්නේ. ඒක කතා නැගතුමාට වරදක් කියන්න බෑ. හලෝ. ඔව්. ඔබතුමා කිව්වට සාමාන්‍ය සම්ප්‍රදාය විරුද්ධ වීම පක්ෂ වීම නෙවෙයි ඇත්තන. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පක්ෂ වීම විරුද්ධ වීම නිහඬව සිටීම. ඒක සාමාන්‍ය සම්ප්‍රදාය. හැබැයි ඔබතුමා කියනවා නම් මේක සාමාන්‍ය සම්ප්‍රදායට නෙවෙයි ඇතුළත් වෙන්නේ කියලා වෙන කතාවක්. හැබැයි ඔබතුමාගේ මේක සාමාන්‍ය සම්ප්‍රදාය නම් මේ ඡන්දයකදී සාමාන්‍ය ඡන්දයක දැන් සාමාන්‍ය මත විමුසුමක් ගිහිල්ලා බැලුවක් තියෙන මොකද්ද මෙයාට දෙනවා ප්‍රතික්ෂේප කරනවා අපි ඡන්ද දීමේදී. ඒ නිසා මම හිතන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය පක්ෂය විරුද්ධයි නෙමෙයි සාමාන්‍ය සම්ප්‍රදාය අර කරුණු තුනම තියෙන එක. හරි. ලංචා මන්තම කතානායකතුමනි නියෝජ්‍ය සභාපතිතුමනි විශේෂයෙන් මම ඉස්සල්ලා කිව්වේ කිරියල් ඇමතුමාගේ මතුන කාරණාවටයි උත්තර දුන්නේ. හැබැයි ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් කියන එක තමයි නිවැරදි කිරීම කරන්නේ.
garu niyojya kathanayakathumani mama adahas kale kiyuwa eken vyavasthadayaka sabhaye mantriwurunta ehema nihandawa inna ba decision making body nihandawa inna ba ehema nan da obathuma kiyuwa akaratama api anik patthara gamuko obathuma inna e nathi ekane prashne da obathuma kiyuwa vyavasthadayake kotasak kiyala ehema nan da vyavasthadayake api bottan tunak thiyenne oban meke dekak vitarak thiyenne ba ena absent kiyala kiyanna ona ehema na ඒක නිසා මේ සම්බන්ධයෙන් මේකේ ස්පෙસિෆිකලි කිසි දෙයක් සඳහන් කළ නැහැ අනුක්‍රම ව්‍යවස්ථාවේ. ඔව්. ඔව්. විශේෂයෙන් සඳහන් කළා නැහැ. ඔව්. ඉතින් ඒක නිසා ඔබතුමන්ලා ඒකත් මේ ඩ්‍රාෆ්ට් එකට දාලා තිනවා. ඉතින් මම කියන්නේ මූලික වශයෙන් මේ දෙවෙනි කොටසේ ගරු අධිකරණ ඇමතුමා මෙතන ඉන්නවා. ඔබතුමා බලන්න මේක මෙතුමන්ලාගේ ඩ්‍රාෆ්ට් එක. මේක ජනතා මේ ජාතික ජන බලවේගයට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ මොකද එතුමන්ලා අසම් කළා නැහැ. කෙසේ වුවද අනුකවසේ 41 යන්නට රෙලෙවන්ට් නෑ මේක ව්‍යවස්ථාවේ 41 ඊ පහටත් අදාළ නෑ ඉතින් එතකොට දැන් මේ අදාළ නොවන දෙයක් ගැන අපි විවාද කරනවා ඔව් අඩුම ගන්න දැන් හරි සංශෝධනය කරන්න ඡන්ද ගන්න කලින් මේ 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 චැප්ටර් එක මේක ඔව් මං කිව්වේ ඒකයි ඉතින් ඒක නීති විසරදතුමන්ලා මේක කළා නම් ඒකත් හරියන්නේ නෑ මොකද විශ්වාස එතුමා කියන ආගම විශ්වාසය නැතිලා තියෙන මේගොල්ලෝ ගැන අදපු අය ගැන දැන් ගරු කතානායකතුමනි මම ඊළඟ කාරණයට යනවා මම වැඩි වෙලාවක් ගන්න නැහැ මෙන්න මේ ප්‍රධාන කරුණු ටික මම පෙන්නුවේ ඒතර උපලේඛනවල පත්වීම් කොමිෂන් සභා පුද්ගලයන් පත්වීම ඒ යටතේ තමයි පොලිස්පතිතුමා එන්නේ මේකේ උපලේඛනයේ අංක ව්‍යවස්ථාවේ 41 මේ වගන්තියේ උපලේඛනයේ තියෙන කාරණේ මේ උපලේඛනයේ තිනවා ඒ පත්විය යුතු තැනැත්තන් නම් කරනු ලැබිය යුතු කර අය පාර්ලිමේන්තු මහ ලේකම්තුමන් නීතිපතිතුමන් මහබැංකුවේ අධිපතිවරයා විගණකාධිපතිවරයා පොලිස්පතිවරයා ඔම්බුඩ්ස්මන්වරයා මේ කියන අය මෙතෙන්දි තමයි මේ ප්‍රශ්නේ මතුුණයි කියලා මේකේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ දැන් ඊළඟට ගත්තාම අභියාචනාධිකරණයේ සභාපති විනිශ්චයකාරතුමා පත් කිරීම දැන් බලන්න අභියාචනාධිකරණයේ දැන් මේ මේ උපලේඛනයේ පැහැදිලිවම සඳහන් කරනවා ඊට පොඩ්ඩක් මත්තෙන් 41 වගන්තියේ අයන්න එක සමාවෙන්න ඔව් උපලේඛනයේ 41 අයන්න 41 අයන්නේ 4 ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් පත්කිරීම හා සම්බන්ධ ස්වකීය කාර්යභාරය ඉටු කිරීමේදී සභාව විසින් අග්‍රනිශ්චයකාරවරයාගේ අදහස් ලබාගත යුත්තේ. එතකොට අභියාචනාධිකරණයේ සභාපතිතුමා තමයි මේ සභාපතිතුමා තමයි ඊළඟට සුප්‍රීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වේකන්සිකට යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අග්‍රනිශ්චයකාරතුමාගේ අදහස් ලබාගෙන තමයි මේ යෝජනාව එතෙන්ට එන්නේ. එතකොට දැන් එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරු පත් කිරීමේදී දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද අරන් තියෙන හේතුව? හේතුව තමයි එක්තරා නඩුවකදී රිට් ඕඩර් එකක් දෙනකොට එන්නේ රිට් ඕඩර් එක දීමේදී කටයුතු කරපු ආකාරය. දැන් මං අහන්නේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ ඉන්න සමාජිකයෝ කොහොමද ලංචක නැතු යන්? එකඟයි ගරු මුලස් ලංචක නැතු යන්. හරි හරි. හොඳයි. දැන් 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 මං අහන ප්‍රශ්නය ව්‍යවස්ථාදායක ස්වභාවයේ සමහර සමාජිකයන්ගේ විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් දැන් මේ විනිශ්චයකාරවරයා එක්තරා රිට්වෙස් සමගදී ඒකද ඉදිරිපත් වූ සබ්මිෂන්ස් එක්ක ගත්ත තීන්දුව පිළිබඳව කොහොමද ඒක ඇනලිසිස් එකක් කරන්නේ? කොහොමද ඇනලිසිස් එකක් කරන්නේ? එතකොට අග්‍රනිශ්චයකාරතුමා යොපු නිර්දේශයත් නොසලකා හැරලා හරි ඒගොල්ලෝ තීන්දුව ගන්නවා. දැන් ඔය වගේ ඉස්සර වුණා. ඔය වගේ මීට පෙර අවස්ථාවේදී ව්‍යවස්ථාදායක සභාව ප්‍රොමෝෂන් එක ලැබිය යුතු මහදකන විශේෂකාරරු කීප දෙනෙකුට ගෙදර යන්න ඇරියා. හේතු නොදක්වා. එයාට ගෙදර යන්න ඇරියා පෙන්ෂන් ගියා. අවුරුදු 25 30 35 අධිකරණ ක්ෂේත්‍රයේ ඉඳලා හේතුවක් දැක්කුවේ නැහැ. දැන් මේකට නෙමෙයි ව්‍යවස්ථාදායක සභාව පත් කළ තියෙන්නේ. ස්වාධීනව අපක්ෂපාතීව තීන්දුවක් ගන්න ඕනේ කියලා හිතනවා. ඒ තීන්දුව ගැනීමේදී ඉතාම දුර්වල ආකාරයක් ප්‍රදර්ශනය කළා තිනවා
මේ සිද්ධිය විතරක් නෙවෙයි විශේෂයෙන්ම විනිශ්චයකරුවන් පත්කිරීමේදී ගන්න ඒ තීන්දුව ගැනීමේදී පවා ඒ ආකාරයෙන් කටයුතු කළා තියෙනවා දැන් ඊළඟට ගමු අපි අනිත් පැත්තට දැන් මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ ගමු මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ මුලින්ම සඳහන් වෙනවා හතරේ අයන් හතරවෙනි වගන්තිය ගත්තාම හතරවෙනි වගන්තියෙන් කියවෙනවා අයන්න තියෙන ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ ආයන්න රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරත් ජනාධිපති ඒක තමයි දැන් අපි දීලා තියෙන කොටසක් විධායකේ කොටසක්කට ව්‍යවස්ථාදායක ස්වභාවට මොකද කලින් විධායකේ තමයි පත්වීම් කළේ දැන් ඒක මෙතෙන්ට දුන්නා හරි අයන්න ගමු නීති අනුව පාර්ලිමේන්තුව විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ ඒ මන්ත්‍රීවරන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ජනතාවගේ අධිකරණ බලය අවසාන වශයෙන් දිග වැඩිහිඳ කියාගෙන නැහැ ඕන කෙනෙකුට කියවා ගන්න පුළුවන් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ඒතර ව්‍යවස්ථාදායක ස්වභාව මේ තීන්දුව ගැනීමේදී එක පැත්තකින් විධායකයේ ජනතාව දුන්න බලය දැන් ව්‍යවස්ථාවෙන් අපි අඩු කළා දීලා තිනෝ නමුත් ජනතාවගේ විධායක බලයට එක පැත්තකින් අභියෝග වෙනවා අනිත් පැත්තෙන් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයටත් අධිකරණ බලයටත් අභියෝග වෙනවා මොකද අධිකරණ බලය අවසාන වශයෙන් ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව දැන් විනිශ්චයකරු තුන්දෙනෙක්ගේ හිස්තැන් තිනෝ ශ්‍රේෂ්ඨ අධිකරණය ඒතොර ඒ හිස්තැන් පුරවන්නේ නැති වෙනකොට අභියාචනා අධිකරණයෙන් ඉහළට යන්නේ නැහැ අභියාචනා අධිකරණයට එන්නේ මහ අධිකරණ විනිශ්චයකරුන්ට එන්න විදිහක් නැහැ ඒතොර සම්පූර්ණ අධිකරණ පද්ධතියම බරපතල ප්‍රශ්නයකට යොමු වෙලා තිනෝ දැන් මම ඔබතුමාට තව උදාහරණයක් කියන්නම්කෝ දැන් බලන්න මංගව තිනවා 2000 නඩු හතරක් SC 78/20-23 FR SC 95/20-23 FR SC 88/20-23 මෙන්න මේ 95/20-23 මේ ඔක්කොම සපෝට් කළේ 23/3/2023 හරියට තව දවස් 3කින් අවුරුද්දයි සපෝට් කළා අවුරුද්දයි ගරු විපක්ෂ සංවිධායකතුමනි Yes that why I just want to highlight and see how this is interconnected and the court granted an interim order as prayed in paragraphs n of the prayer of the petition dated 27/2/23 in SC FR 77/2023 until the conclusion of this case until the conclusion of this case avuruddai athuru tahanam niyoge nikut kala nikut kale 23/3 vibhage tiyan 25/3 උපාධිධාරීන් 23000ක් පත් කරන්න සංවර්ධන ධාරීන් අතරින් ආයතුම්පත් කැඳවලා 52000ක් ආයතුම්පත් ඇවිල්ලා තියෙද්දි 23000ක් පත් කරන්න තියන්න තියෙච්ච විභාගය නැවැත්තුවා හරියට අවුරුද්දකට කලින් ඊළඟට මොකද උනේ Yes wait ඊළඟට මොකද උනේ අවුරුද්දත් ඉස්සෙම එක ඇදගෙන ගිහිල්ලා ආගිමන්ට් ended on 11/1/2024 ජනවාරි මාසේ 11 වෙනිදා ආගිමන්ට් ඉවර කළා Then date for written submission 22/1/2024. Written submission ni varakala 22/1. Vinishasa vinadi dek kala thi. Vinadi ay. Jaisa vinishikarathuma visrama giya February maase. Me written submission dila maase kim passe. Habai maasayak yanaturu etuma vinish etuma visrama yanakan me nadu teendu liyanna dunna wenath vinishikara ude bench ekek hitupu. E vinishikarathuma අර විනිශ්චයකාරතුමා ජේසු විනිශ්චයකාරතුමා විශ්වාසම යනකම් තීන්දුව ලිව්වේ නැහැ. ආගිමන්ට් ඉවරයි. රිටන් සබ්මිෂන් ඉවරයි. දැන් මොකද උනේ? දැන් විනිශ්චයකාරතුමා විශ්වාසම ගියා. දැන් ආයි නඩු අහන්න වෙනවා. දැන් මෝෂන් එක දාලා සති දෙකයි මෝෂන් එක තාම ගත්තේ නැහැ. දැන් මේව කාටද කියන්නේ මෙතන කියන්නේ නැතුව. දැන් එතකොට මේ ව්‍යවස්ථාදායක ස්වභාව දැන් මේගොල්ලෝ රිකෝල් කරලා අහන්න පුළුවන්ද ඇයි මෙහෙම කළේ කියලා නෑ එහෙනම් මේවපත් කරද්දි එදා හිටපු සීසී එකට මේව බලන්න තිබුණා ඉතින් ඒක නිසා ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම කවදාවත් සීසී එකට මේ පත්වීම් කරන්න නිර්දේශ කරන්න නම් වෙන්නේ නෑ ඔව් දැන් මට ප්‍රධාන කරුණ දෙකක් තියෙනවා ව්‍යවස්ථාදායක ස්වභාව දැනගන්න ඕනේ රටේ කවුරු පාලන බලයේ හිටියා මේ පාලනය ගෙන යාම සඳහා අදාළ ආයතන ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ අධිකරණයේ විනිශ්චයකරු පත්කිරීම ප්‍රමාද වෙනවනම් එක් විනිශ්චයකරවරෙක්ගේ
කාරණයක් සම්බන්ධයෙන් කියලා කොහොමද ව්‍යවස්ථාදායක සභාව ඇනලිසිස් කරන්නේ ඒ දුන්න නඩු තීන්දුව කොහොමද කියලා එතන ඒක ඒක කාර්යයක් නෙවෙයි ඒගොල්ලන්ගේ how can they search for credibility of that particular judge no you can't මේකට නෙමෙයි ව්‍යවස්ථාදායකයේ මේ 21 වෙනි 17 ඉඳලා සංශෝධන ගෙල්ලලා ව්‍යවස්ථාදායක සභාවපත් කළේ මේ සිවිල් සමාජයෙන් මෙතනටපත් කරන්නේ මේක හරි ප්‍රශ්නයක් ජනතාව ඡන්දය දීලාපත් කළා තියෙන රටේ ජනාධිපතිවරයෙකුයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි ප්‍රශ්න විසඳන්න ඊට පස්සේ මේ ප්‍රශ්න විසඳන්න මේ ඒකේ පත්වීම් කරන්න යනකොට මේ මෙහෙම ගන්න තීන්දුව ගැනීම තුලින් කවුරු බලේ හිටියත් මේව කඩිනමෙන් ඉවර කරන්න ඕනේ ලක්ෂ්මන් කිරණතුමා කරන්න කැමති ව්‍යවස්ථා දායක සභාව අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට ලියුමක් ලිව්වා යම්මන් තොරතුරු ඉල්ලලා ඒකනේ තොරතුරු බලලා යම් තීරණයක් ගන්න නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්න බෑ කිව්වා that is what happened in this constitutional council they no 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 now දැන් මෙහෙමයි ව්‍යවස්ථා දායක සභාවට යම් තීරණයක් ගන්න අධිකරණ කටයුතු ගැන කතාදායකතුමා ලියුමක් ලිව්වා taking some information but the courts refused to give this is what happened thank you we must find remedy for that. that is of course the discretion of the supreme courts මතුමා කාලය අවසන් එනිසා මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මට අවසාන වශයෙන් පෙන්ලා දෙන්න තියෙන්නේ මගේ සම්පූර්ණ තර්කයේ හරය ගත්තොත් පළවෙනි කාරණය මේ යෝජනාව දෝෂ සහගතයි ඒක හරියට ඩ්‍රාෆ්ට් වෙලා නැහැ ඩ්‍රාෆ්ට් කරපු නීති විශාරදින් ඉන්නවනම් අර අර මං කිව්ව වචනේ හොයාගන්න YouTube එකෙන් එතකොට ඒවා ඒක අදාලා කරගන්න පුළුවන් මට මට කනගාටු මොනක්වත් නෑ අපේ බකේ බාගර මැතිතුමා ඉන්නවා රාජසරන්ද මැතිතුමා ඉන්නවා දිලිප් එදාරච්චි මැතිතුමා ඉන්නවා ගයන්ත කරුණාතිලක මැතිතුමා මේ මේගොල්ලෝ සජබ වෙනුවෙන් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ විශාල මහන්සියක් දරනවා හරි මේ ඊයේ පෙරේද මේ පැත්තෙන් ওই පැත්තට ඇවිල්ලා මේගොල්ලෝ දෙන ගෑගේ උපදෙස් අරගන්න ගිහලා තමුන්නාන්සලක තීන සජබත් දියාරු කරගන්නවා ඉතින් මට කනගාටුයි ඒ ගැන මොකද අපි කැමති ශක්තිමත් විපක්ෂයක් තියෙනවට ඒ වැවෙතින් අපිට ඉදිරි කාලයේදී ඔව වෙනස් වෙන plan නේද අනුරසානක වැත්තුමනි ඔව් ඉතින් අපි ඒකට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ලා නෙවෙයි එතුමාට බොහොම සුදු ලක්ෂ්මන් කියලා එතුමා ඔය අපේ යෝජනාවේ කිසිම වැරද්දක් නැහැ නීතිඥවත් නීතිඥ මාත්‍ර ගණනාවක් බල්ලතර මේක හැදුවේ කිසිම වැරද්දක් නැහැ බොහොම සුතිය ඊළඟට අනුර කුමාර දිසානායක මැතිතුමා